ආයුබෝවන්. කොහමද ඔයාලා හැමෝටම? ඉතින් ඔයාලා හැමෝම ගොඩක් හොඳින් ඉති කියලා හිතනවා. ඉතින් මේ ඔයාලා දකින්නේ අද රෙසිපි එකෙන් මොනවාද ගෙනාවේ කියලා. අද අපි යන්නේ ස්ට්‍රිම් ක්‍රොකට්ස් හදා ගන්න විදිය බලන්න. ඉතින් බලමු අපි මොනවාද අවශ්‍ය වෙන්නේ කියලා. අපිට අවශ්‍ය වෙනවා 100 ග්‍රෑම් 500යි කිරි කප් 1යි බටර් මේස හැඳි 4යි පාපිටි මේස හැඳි 3යි චීස් ග්‍රෑම් 100යි ලුණු සුදු ලුණු අමු මිරිස් කරපිංච කෑලි මිරිස් ගම් මිරිස් ලුණු සාදික්ක සහ පාන් කුඩු අපිට මේකට අවශ්‍ය වෙනවා මුලින්ම මම ඉස්සෝ එක හොඳට පිරිසිදු කරලා අරගෙන ලුණු ගම් මිරිස් ටිකක් එකතු කරලා වතුර ටික මේ විදිහට දාලා පියනකින් වහලා ටිකක් තඹ ගන්නවා ඊළඟට මම සුදු ලුණු ටික මේ විදිහට ගොඩක් සිහින චොප් කර ගන්නවා ඊළඟට මම ලුණු ටිකකුත් මේ විදිහට හොඳට සිහින චොප් කරලා ගන්නවා ඊළඟට මම අමු මිරිස් කරලකුත් මේ විදිහට හොඳට චූටියට චොප් කරලා ගන්නවා ඉතින් ඉස්ස ටික දැන් හොඳට කැමිලා තියෙන්නේ අපි ඉස්ස ටික පෙරලා මේ විදිහට ග්‍රයින්ඩ් එකකට දාලා ඉස්ස එක හොඳට ග්‍රයින්ඩ් කරගන්න ඕනේ ඉස්ස එක තම්පු වතුර ටික අපිට අවශ්‍ය වෙනවා අපි ඒක තියාගන්න ඕනේ ඊළඟට අපි pan එක මේ විදිහට රත් වෙන්න තියලා බටර් මේස හැඳි හතර මේ විදිහට pan එකට එකතු කරලා ටිකක් එක රත් කරගන්න ඕනේ බට එක රත් වුණාම අපි සුදු ලුණු ටික ඒකට එකතු කරගන්න ඕනේ සුදු ලුණු එක ටිකක් බැඳුනම අපි කරපිංචා ටිකකුත් මේ විදියට පොඩියට කපලා එකතු කරගන්නවා ඊළඟට අපි සිහින කපාගත්ත ලුණු ටිකත් මේකට එකතු කරගන්නවා ඒ ටික හොඳට ටිකක් බැදුනම් පස්සේ අපි ඒකට පාම් පිටි එක මේ විදියට එකතු කර ගන්නවා ඊළඟට අපි ඒක හොඳට මේ විදියට කලවම් කර ගන්නවා ඊළඟට මම ෆ්‍රෙෂ් මිල්ක් කප් එකත් ඒකට එකතු කර ගන්නවා පිටි එක දිය වෙනකන් අපි ඒක ටිකක් හොඳට මිශ්‍ර කර ගන්න ඕනේ ඊළඟට මම අපි ඉතුරු කරගත්ත ඉස්ස ස්ටොක් එකෙන් කප් එකකුත් මේකට එකතු කර ගන්නවා ඊළඟට මම සාදික්ක ගෙඩියකින් හතරෙන් එකක් වගේ පොඩි කරලා එකතු කර ගන්නවා ගම් මිරිස් ටිකකුත් එකතු කර ගන්නවා ඉතින් මේ විදියට අපේ වයිට් සෝස් එක ටිකක් තික් වුණාම අපි චීස් ටිකත් මේ විදියට ග්‍රේට් කරලා එකතු කර ගන්නවා ඔයාලට ඕනම චීස් වර්ගයක් මේකට එකතු කර ගන්න පුළුවන් ඊළඟට මම ඉස්ස ටික මේ විදිහට ග්‍රයින්ඩ් එකට දාලා හොඳට ග්‍රයින්ඩ් කරලා අරගෙන තිනවා ඊළඟට මම ඒ ටික මේ විදිහට බෝල් එකකට දා ගන්නවා ඊළඟට අපි හදාගත්ත වයිට් සෝස් එක ටිකක් නිවෙන්න තියලා ඒකත් මම මේ ඉස්ස ටිකට එකතු කර ගන්නවා දැන් අපි මේක හොඳට කලවම් කර ගන්න ඕනේ ඒක හොඳට කලවම් වුණාට පස්සේ මම පාන් කුඩු මේස හැඳි තුනකුත් ඒකට එකතු කර ගන්නවා නැවත අපි ඒක හොඳට කලවම් කරගෙන ෆ්‍රිජ් එකේ පැය දෙකක් තුනක් තියාගන්නවා දැන් අපි මේක ෆ්‍රිජ් එකේ තියලා අරගෙන තියෙන්නේ ඊළඟට මම මේ විදියට මෙෂරින්ග් ස්පූන් එකකින් අරගෙන මේ විදියට අපේ ස්ට්‍රිම් ක්‍රොකට්ස් ටික මේ විදියට ෂේප් කර ගන්නවා හදා ගන්නවා මේ විදියට මෙෂින් ස්පූන් එකක් පාවිච්චි කරාම අපිට එක ගානට හදා ගන්න පුළුවන් ඔක්කොම ක්‍රොකට්ස් ටික ඉතින් මේ විදියට අපි ඔක්කොම හදා ගන්න ඕනේ ඊළඟට මම බිත්තරයක් මේ විදියට බීට් කරලා අරගෙන තියෙනවා ඊළඟට අපි ස්ට්‍රිම් ක්‍රොකට්ස් එකේ එක බිත්තරයකට දාලා මේ විදියට හොඳට පාන් කුඩු තවර ගන්න ඕනේ
ඉතින් මේ විදිහට අපි ඔක්කොම ක්‍රොකට්ස් ටික මේ විදිහට පාන් කුඩු වල තවරලා ගන්න ඕනේ. ඊළඟට මම තෙල් එකක් මේ විදිහට ලිපේ තියලා ශ්‍රිම්ප් ක්‍රොකට්ස් ටික මේ විදිහට බැද ගන්න ඕනේ. මේ වගේ ලස්සන කලර් එකක් එනකන් අපි ශ්‍රිම්ප් ක්‍රොකට්ස් ටික බැද ගන්නවා. ඊළඟට අපි මේ ටික අයින් කර ගන්න ඕනේ. ඉතින් අනිත් ශ්‍රිම්ප් ක්‍රොකට්ස් ටිකත් අපි මේ විදිහට තෙල් එකට එකතු කරලා බැද ගන්නවා. ඉතින් මේ තියෙන අපි හදාගත්ත ශ්‍රිම් කොකේට්ස් ටික. ඉතින් අපිට මේ විදිහට ගෙදරදීම ගොඩක් රසවත්ව මේ ශ්‍රිම් කොකේට්ස් ටික හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේක හදලා බලන්න, හැදුවොත් වීඩියෝ එකට ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න කියලාත් ආදරෙන් ඉල්ලනවා. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න කියලාත් මතක් කරනවා. ඉතින් මේ වීඩියෝ එක බලපු ඔයාලට ගොඩක් ස්තුතියි. සුබ දවසක්.